අම්මලා තමයි අපි වීදුම් ගොඩක් දරන්නේ. අපි අම්මලා තරි දුප්පත් මොහොතේ ඒ කියන්නේ කුලි වැඩ කළා තමයි දෙන්න ජීවත් වෙන්නේ. මට තව මල්ලිලා දෙන්නකුයි. නංගි කෙනෙක් ඉන්නෝ. එයාලගේ වීදමත් දරාගෙන මගේ දරුවෝ දෙන්න අපි වීදරෝ දරාගෙන තමයි එයාලා අපි ජීවත් කරන්නේ. මාතයා නැතුණා ළස්සෙන් මාතියෝ අපි ඉන්නේ අම්මලා ගාව. අපේ අම්මලට තියෙන තනක් නෑ. මේ කොළ ගහලා ටින්කොළ දාලා තියෙන්නේ වහලට. එයාලට කියලා ස්ථිරම ගියක් නෑ. ඉඩමක් අඩමක් කියලාත් නෑ. මේ අනුන්ගේ ඉඩම. ඉතින් එයාලා තමයි අපේ වීදුම ඔක්කොම බලාගෙන යන්නේ. මෙයා මාතුමට දරුවා හොඳ කරගන්නයි ඕනේ. දරුවා හොඳ කරගෙන මට ලොකු දරුවා හොඳට උගන්නගෙන ගේ හදලා දෙනවනේ. ඉටිකෝල ගහලා දෙනවා. ලොකු පිනක් අපිට ඉන්න හිටින තැනක් නෑ හරියට. මට ඒ කියලා හරියට ගෙයක් නෑ. ඉතින් මේ නිවස හරි හදලා දෙනවා නම් අපිට ලොකු උදව්වක්. මගේ මහත්තයා නැතුණාට පස්සේ මමයි මගේ දරුවෝ දෙන්නයි ජීවතුනේ අපේ අම්මේ ගව. මේ channel එකකින් ඇවිල්ලා අපි කතාව අහලා ඊට පස්සේ අපිට පොරොන්දු වුණා මේ ගෙයක් හදා දෙන්න. ඉතින් මට අතෝන වෙලා තුනේ දරුවෝ දෙන්නත් එක ජීවත් වෙන ගෙයක් හදා ගන්න. දැන් ගෙදර වැඩ කටයුතු ඉදිරි හදාගෙන යනවා. මේ channel එක බලපු මහත්තයෙක් ඇවිල්ලා අපිට ගෙය හදන්න උදව් කරා. මේ මහත්තයට ගොඩාක් ස්තුතියි. ඊයේ පෙරේදා අති අරන් දැම්ම දවසට දෙකට දැන් බිත්තින නගගෙන යනවා. මාසයක් ඇද්දි කොහොමත් අපිගේ හැදෙනවා. මගේ මහතේ හිටි හමුදාවේ. ඉතින් හමුදා හිටි මහතේ තමයි අපිට මේ ගේ හදා දෙන්න උදව් කරන්නේ. ඉතින් මේ මහතයටත් මේ මහතයාගේ යාළුවන්ටත් ගොඩාක් ස්තුතියි අපිට මේ ගේ හදන්න උදව් කරනවට.